ආයෝ පාත්‍රී දහය ස්වාධනතොවරතිය සමගෙන් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිිශාන්ති විල්රුක්ෂයේ දවසොඳුසුම් කලක වත්සිරක්තන් ප්‍රථ. පොරෝනා පොකුරට තුන්දහස් එකසිිය හැත්ත ඇත්තුනක් මරණ ලැයිස්තුවටත් එකසිය අසුවක් මිල්ලෑව කාන්තා රඳියන්ගේ දරුවන් ගැන අගමැතිගේ කාරුණික නෙත. මගේට අවිහිරයක් නොවන්නටීරෝධ රථයේ නවීකරණයටත් ඉඩ සංඟවාඇති සහල් සහ සීනිතක බැටලීම් අදත් ඔස් පිලියාවේ කොරෝණ ඉහලටම නගින ලකුණු. නිශන්තයේ අධ්‍යවශ්‍ය ආහාර සැපේබ සහ සැංගම වැක්කමෙනුවෙන් පැනවූ හදිසිනිති රෙකුලාසි පාලිමින්තුවවෙේදී අද වැඩචන්ද අසු එකකින් සම්මත වුණවනිේෂ. අතිවශ හාර සහ සේවා සැපයුම් අකන්්ඩව පාත්තු අගනයාමේ අරමුණින් ජනාතිපති ගෝටාාවේ රජපක්ෂ මරිතුමා පසුගේ දා ගැසට පත්ත්‍රයක් මගින් ප්‍රකාශවයට පත්කර හදිස නීද රෙගුලාසි පාලිමේන්තුවේ අනුමතියට අද ඉදිරිපත් කෙරුණ. පිළිඳ විවාද අනතුරු පවැති චන්ද විමසීමේදී ජෝජනාවට පක්ෂව චන්ද එකසිය තිස් දෙකක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ චන්ද පනස්ස එකක්මණයි යනු වැඩි චන්දසුවය එකකින් රෙකුලලාසි පාර්ලින්තුවේදී සම වන හල්සිනේද විවාද පක්ෂව චන්ද එකසිය තිස් දෙෙකුත් විපක්ෂවේ පනස්සයෙකුත් ලැබෙන සම්මතවේ ප්‍රච්චවාා ප්‍රකාශ ක. මෙම විවාදේදී පක්ෂ විපක්ෂ මහචන නියෝජිතන් කිහිපනෙකුද අදහස් දැක්පුවා. ජ ත හිත දදි නීති ශ කිය තු පනත පට සමත ක ඉන්න බලුව රි බෝග කියයා ිෙනුවෙන් තමයි අතිකරු ජනාදපත්තුමා, හදදිසි නීතිය ගැසත් කන්න කටයිතු කළ. පට මතකයි, කිියල් ත්තු ආ් කා. ම තිකර ත්තු පරි බෝගි ක ිළිබඳ අධිකා පන තිද. ඒක අවශ ීති ්‍රතිා න තියද්ද හදිසි නීතියක්ගේ. ජනතාව ගැබලන්නවද ව්‍යාපාරිකයා ගැබලනවද. කියල තිීන්දුව මත තමයි. හදිසිනීතිය පනමල අධ්‍යාවශ්‍ය බාණ්ඩ සගවල් ගෙනන්නවා. සොයාගන්න කඩුදු කරන්න සිද්ධවනේ. මේ පනත පාලිමේන්තුවෙන් ඉතාමත් එක්මණින් අපි සම්මත කරලා දුන්නම. අබට මේ බොහෝ දේවල් පාලෙකට ගන්න පොළුව. අරියට අල්ලොහෝදයි බෝල් ැයි එකට දාානාවගේ වැත්තමයි මේක තු කරන්න තිබන හදිසිනීතය පැීම නෙයි. රටේ හදිසි ත්වයක් ප්‍රකාශ කරන්නේ. ඒක කරන්න තිබා ෙ ස් පහ අක ද . ඒන් කලමනා කරන පනත්ත යටතේ. පාරිබෝගික අධිකාරයේ ඇතිබට නීති උපරිමා ආකාරයෙන් අපි ක්‍රියාත්මක කරලා එහි ප්‍රතිපාලයක් ලබාගෙන පාරිබෝගක ආරක්ෂා කරන්න්න පුළුවන්කමක් නැතිවීම නිසා මමාතතිකර ජධතිපත්තුමාටත් පහරි ෝගක ආරක්ෂා කරීම වෙනුව ඒ ීන්ද ීරණ ගත්ත. අපැට සසිලු නීතිීක්මවායන ෙගුලාලසි පැවීම බලයක් කියයෙන. දැන් මේ සීනමිල තීරණය කරන්නටත් හල්ිල තීරණය කරන්න ඒ බල ඕනද. ඒ බලයවශන. ල ලග වන්න රි ෝ ජ තුමකි න මේ නීතිය පනමදිති පනමදින සක්තුමත් කරන්න. පරිබෝකක ආරක් ෂ කරග නව නුව. ප ල ස නීතියක් ග ස දනන්න්නම් ඒ නීතියයට ප සහ දන ලෙස්සිේ. පලිගන්න ඕන ාෂන හස ැති රන්න න අ ර ගොඩ ගන්න න්නන් හදසි නීතියක් ොන ද කියල න්න කිය න්න හ ප ුව විශේෂ ධිකරනයක් ීටව හදිසි නීතිය නැතුව දස් පහලය. එක අවස්ස කගන්නක් කමිටුවේ එක සාමාජිකෙක් අන්්‍රොකුමාර්දි සානාහයැක වත්ත්‍රතුමා. ඇයි සාමාන්‍ය නීති්‍යය අනුව යන්න බැයි. සාමාන්‍ය නීති්‍යය අනුව ගේවෝතින් උසාවිගානය අන්නෝන්. නඩු තීන්දු අරායන්නෝන් අතර්මග ඇනහිතවනු. ඒනිසා ඉදවස්සරකිව මිනිස්සු නඩු යන්නෝ වෙනසෙන්න්නු. අපි අන්ඩුවක් ඇටියට නඩු කියගේ ඉන්න පුළුවන්. අන්තිපන මිනිස්රුන්ට සීනිිකන්න වෙන්නේ දෙසේ ගනන්ගුව. මේ සීණි අල්ලගෙන තියෙන්නේ පොයින්ද හදිසි නීතියන්ද. මරි බෝගික අජිකාරි පනතාානුව දැම් මේ බලතල ඕනතර ඇති මේ වැලන මා ියාව. මේ පලනය කරන්න ජාතිකාරක්ෂා පනතයේ ජනාතිපචිට ප්‍රතිපාතිනතියවා. මේවා ජනතිපති හත් හද ව නීති නෙමයි මේ පාලිමේතුය සම්මති ච්ච නීති. යුද්ධෙට නැති කඩුව කොස්කොඩ තිගල හරක්වයෙනවා ඒවගේම සමාජ සුබ හදින යොදා නොගන්න ැගුලස අපි කොවද යොදාගන්නන්නේ ක නි සාත මයි මේගේ හදදි ්‍රීති අපි පැත්ව ජ මිත්තුවා ක හදේ පනවල ති ඇයි මේ හදි දය පනව හේ කඩද. ඒප හනවා දැම් මේ වෙනොට රජය මේ ක්‍රියාම කරල තින පේදන සදර්යන. ක්‍රියාවලිය සිදු කරල තියෙන්නේ පාරි බෝක අධකාරි පනත අට. පරිබෝග අධකාරි පනතයටටේ මේ සියලු දෙවල් ක්‍රියා්ද කන්න හැකයාාව ති ද ජි සිතය ධාමින්න් ඒ කරටේ යනදාවට පෙන්න්න හදනවා අපි බට ඔබගේ අශ්‍යතාව විශ් කල දෙන්න අපි න නීති අදදාල ක්‍රියාත්ද කකාන්ට ැස්සගේ. මම සාමාන්‍යයෙන් මේ හදිසිනීති පණුවනාට විරුද්ධයි. ලංකා සමසමාජ පක්ෂය හැටියට අපේ දීර්ග ඉතිහාසේෙ එක්දස් නම්සේ තිස්්පහය ඉඳලා අපි දුක්විඉඳලා තියෙනවා අහිතන්න වෙන කිසිම පක්ෂයකට වඩා හදිසිනීති කාලවල්ුවල. නමුත් මේ අවස්ථාවේදී මම කියනවා. මේ හදිසිනීතිය අවශ්‍ය වෙනවා මයි. මේ මත්වෙලා තියෙන තත්වය හේතුකොට ගෙන. විද කු පහරයක් තින්නේ, පඩොන්නස सක ඒ වද මහින්ද මැතුමා. අපිටමොක පප ුවදමොක. පිප ුවක්න ින්නේ. අපිහදන්නේ ගෝාව රजा करන්න. පරි බෝගාව සක්තිමत कर රක්सा කनाුව. ුවට අතන්න උත්සාහ කராට, දිගේ දිගටම මේ පක් සතුුවන්නේ, හවස ர அනි පரோ வල කිය වි නිසා மணத කිය வி ரோகிின் பா ත් කියලා ஏයට නவாයි குර வாස ක්தி යි அනිப்பத்த ேෙන අපි අත දෙන්න அි පணதන්න කියලා. වැලිට බන්ධනාගාරය හොරන මල්ල ඇපදේශයට රැගෙනයන විට, කාන්තාරඳුවන සමඟ සිටින දරුවන්ගේ ආරක්ෂාව සහ සුපසාධනය සම්බන්ධීෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අග්‍රාමාතය මහින්ද රජපක්ෂ මත්මය නිධාරයෙන්ට උපදේශ ලබාදුන්න. වැිකට බඳනාගර සකරන හොන නිල් ප්‍රදේශය ප්‍රස්ථාන කිරීම ඇතුළු කරුණු සබන්ධය බඳනාර දෙපර්ත්මන්තුවේ සහ ගරක ස වර් අ ර ර ක් සේ පැත් ස කච ද තවර අ න්දරේ තවයා ච ක් ප ිිය හ දක් කර පා ප ති හර වසරයේදී අවසන්කිීමට අභේක්ෂතයි. ඇල් ලිට ාග හමිය අක හත ලක පදශ පැති පවතින අතර එම හමේ කොටසක් හෝටල් ්‍යා ප්‍රතියක්ක් කිරීම නගි න් ර්දන ධිකාය ැනටමත් සැසුම් කරති වා වත් ආයජන ්‍යයක් පෘ්‍රති ේකට අය ය දනමත් ක මත්ත පලකරත බයි රජ්‍ය මත හ ත් හත හිදී ප්‍රකාශ කල. නට බදා පදතය රදව එකො හක් ම දවාගනීමට පමමාවත් පහසුකම් ඇත් එම සංකයා ම ද තු ගුණනයක් දැනමත් අදවාග නැති යි අත අලි ්‍ර මහතා ප්‍රකාශ කේ. මේහතුවෙන් ජාත්‍යන්තරෙන් විේචන ල්ව බව ඒමහතාස හන් කලා. රයිජ් අමාතනනාක ගොඩ හවා අග්‍රමතෙේ ග මි න ැ මහතුරන් ඇතු පරි සන්ද ම කචාවට ඉක්වසසිටිය. ්‍ර ලංක සංගීතක්ෂේත්‍රයේ පෙරලයක් කළ ජිප්සිිස් නායක ප්‍රවීන ගාන ශිල්පී සුනිල් පෙේරාමහත්මයා අද තමන්ගේ ජීවන ගීතය නිමාවට පත්කලා. ඒ ඔහුට ආදරය කළ දෙස්පිදෙ සුවහසක් ජනතාවගේ හදවත්තුල ශෝකය ඉතිරි කරම. දර්ශක පහක්පුරා සහුරුදසිත් ආදරයෙන් ආමන්ත්‍රනය කළ මේ අපූරු කලාකරවා වෙනුවෙන් සාධිනරූ පහනී ප්‍රෝත්‍යංශයේ තබන සටහනක් දන්. ල් ෙര මහතා ොඹ ෞද් කලික ോහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී, අද අලුයම ජීවිතක්ෂයට පත්තුුණේ. මේයන විට ඒ මහතා හැට අට වනවයේ පස වුණ. කොරണ වෛරසය ආසාධනේ වී ෞ්කලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඒ මහතා සවയ ලබා නිවස්සවතයාමෙන් පසුව යලි ඇති වූ රෝගීතත්වයක් ේතුවින්, මීට දින තුනකට පෙර රෝහලකත කරුණ. ඉන් පසුව දැඩිසත්කාර එකකකි ප්‍රතිකාර ලබමින් සිටියදී, ඒ මහතා ජීවිතක් ෂයටට පත්තුුණේ. माගේ र्यक रास्कार्य ह शरू देना में सेම म् आवस्तावे सैहन सक््य दु सहन सक्तक इि मैकिंग अलटना विशसे वासना के शे से जाए इससे से हंद्ररों कांपन मित्रंतिन दब आप हम होना इह हीर्या सच बना आं सर है आप परण विदिएचම आई एक खाद වෙला यह मගේ में विशे सेमा फ्रैस लाई मैं विसे सेंप सा दुनों में उद टाइ विशे सेंग सवान् ජනාතිපති ගොටාභය රාජපක්ෂමතිතුමා මෙින්ම අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාද සුනිල් පෙරේරා කලාකරවාගේ අභාවය සම්බන්ධීන් සාතිශ්‍යය සංවේගේ පළකරතිබුණා. එමින්ම BBC. පුවත්සේපයද සුනිල් පෙරේරා මහතාකි අභාවය වාර්තාකරතිබිෙන ආකාරය දැකකත හැකි වුණා. අබාප්‍රාප්ත කලාශිල්පී සුනිල් පෙරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියදී ද පස්වරුුවේ සිදු කෙරුණා සුව කරගෙන ගෙදර ඇවිල්ල ඊට පසේ අය මේ ගිය සිකුරා දමාරුුවවෙලා අය ගිය එතනදදි තමයි හොඟ මමාරුන්නේ මේ ටකහුණු පැත්තේ ලංෆේලියරකක්කාවේ. එටුසේකින් හර්ට ිලරක කැවිල්ල තාත්තා අන්ත්‍රාාව වන්නේේ. සුනිල් පෙේරා ගායනවේදිය කණ්ඩායම් සංගීතයේ රජනි සහඳන්න එතුමා තුමාගේම නිර්මාණ ශක්තිීන් අපේ ශ්‍රී ලංකයේ සංගීත සේෂවයට ප්‍රධානයකරකෙන්. කාගෙවත් දෙයක් අරගෙන නිර්මාණ හදපු කෙනෙක් නෙම ඔහු අද අපි දාල ගිය මම හිතන්නේ එතුමා සදාකාලික අපේ හදවත් තුළ නොමියන මනුස්සේ අපේ ජේෂ්ට කලාතරූ සුනිිල් පෙරේර මේ කලා ශේස්ත්‍රයෙන් එවගේම අපාතරයෙන් වියෝවීම කලා ලෝකයටත්වි රසිකෑන්ට දරාගත නොහැකි විශාල දුකක් බවට පත්වෙලා තියෙනවා. ඔහුට තව කාලයක් තිස්සේ මේ ශේත්‍රී තුළ වැඩකරගන්න හැකියාව තියද්දි මේ අකල් බරණයකට ගොතුරුවීම අපිට දරාගත නොහැකි. ශ්‍රී ලාංකයේ ප්‍රාසාංගික කලාශේත්‍රයේ අති විශිෂ්තයකුගේ නික්මයාම දරාගත නොහැකි. ජිප්සි ස්නායක සුනිිල් පෙරා කණ්ඩායම් සංගිතය රජු ඔහුයි. වසර පනහක් ඕගේ ජනප්‍රයත්වය එක ලෙස කිසිදු අඩුවක් නැතුර තබාගත්තා. ඔහු නැති අඩුව කිසිවෙකුටත් පිරිවියෙන හැකි. සුනිල්ලයියා. ඔබට සුභගම. සුල්ලයිගේ මේ වියෝව අපිට දරාගන්න බැරි එකක් තමයි. සුනිල් අයියා කලාකරුවක් හැටට වසර පනාකට අධික කාලයක් ශ්‍රේෂ්්‍රියට කරපු මෙහෙවර ගැන වෙනම වෙලාවක් වශ්‍යය ගැන කතා කරන්න ඔහු හැමතිස්ෙම හගේ ීත මාධ්‍යය සමමාජයට හරිදේ. කතා කරන්න යුදාගත්ත කලාකරුවෙක් අවංකයි නිර්බීතයි කෙලින් කතා කරන චරිතයක්. ආදරනී සුමල් ලොනු දෙරී අඳමට ඕය ඔජායි ගයන්වැට ලොවේ සැමා එකමින් ටයක දූදරුවන් වන දිනක හෙට මැරුණත් හිතට සැපයි කියන්නට අප අප යලි යවුන ගැසමේ ස්වාධීමරු පවාහිනී මාධ්‍යචාලයේ සාතිශය සම්වීගය. එට මැරල්න හිතට සැවයි අද ජොලි කරලා. අද මේදක්වා කොරෝණා ආසධතයන් තුන්දහස් එකසය හැත්තෑ තුන් දෙෙනකු හඳනා ගනිද්දී. කොරෝණා මරණ එකසිය අසුවකුත් වාර්තාාවනා අක්ෂන් අවශ්‍ය රෝගීනිස් සංකාවේ අඩුවක් වාර්තාාවන බවත් සෞඛ්‍යංශ ප්‍රකාශ කළා. සමස්ත කරුණ ආසධ්‍යන් සංඛ්‍යාව හාරලක්ෂ හැට පදහස් නවසය හතලෙක්. හැට නවදහස් දෙසිය අනු එක්තෙකු තවදරටත් ප්‍රතිකාර ලබනවා. පූර්ණ සවෙලබු සංඛ්‍යාව, තුල්ලක්ෂ අසූතුන්ද හස් පන්සිය නවයක්. ෞකිසිවා අධ්‍යක්ෂ ජනරල්වරයා ඒයේ දිනේදී තහරු කළ කරෝන ආසාධිත මරණ එකසිය අසුවක් අදවාර්තා කරනවා. වයි සෞරදු හැට වැඩි පුදගලයන් එකසිය තිස්තුන් දෙනෙකු ඒ අතර වනවා. අවුරදු තිහත් පනස් නව්‍යත් අතර පුදගලයන් හතලිස්තෙනකු සහ අවරුදු තිහට අඩු හත් දෙෙකු මියගිය අයතර වන බවයි සෞකිසිවා අධ්‍යක්ෂ ජනරල්වරයා තහරු කළේ ක්සිජන් අවශ්‍ය වන කොරෝන ආසාධතයන්ගේ සංඛාවේ අඩුවක් දක්නලබෙන බව සෞඛ්‍යශ පවසනවා. රෝගීන්ගේ අඩුවීමත් එ ඔක්සිජන් මත රඳා පවතින්න හේතුවන රෝගින් සංඛ්‍යාවත් සාපේක්ෂව අඩුවීමක් දකිින්ට පුළුවන්. ෞඛ්‍ය අමාත්‍යන්සේ හැටියට කෙනෙකුට ඔක්සිජන් නැතිවීමට නිසා අපහසුට පත්නොවන විදිට අපි ඔක්සිජන් ලබාගැනීමට වච සීල දේවල් කර යන ක්සිජන් ධරිතාව උපරිමයට අප ආරක්ෂා කරමින් තියෙන අතරතුර. මේ ආකාරයට ඔක්සිජන් ලබාගඩ අවශ්‍ය කරන රෝගීන් සංඛ්‍යාව යම්මාකාරෙක්ට අඩුවීම අපිටත් සැසිල්ලක් ඒවගේ පිට අතින්ගන්න නැතුව ලංකාව ක්සින් විස්පානය මේ පන්. teeni and pulluna loku asesilla. <muchas> රුණු ංඟත හමුවේ වැඩි වශයෙන් උුචලය භාවිතය හේතුවෙන් පිලිස්සීමේ සිද්ිරසක්්‍ය වාර්තාාවී තිබෙනවා කෝවිත්ව හමුවේ අ අපි දකිනවා ඉතා සීග්‍ර වැඩිවීමක් තියෙනවා උනු දර ආශ්‍රිතව වෙන පිලිස්සුම් සියල්ලු අයස්කාන්ඩ මේකට ඇතුළත් වෙලා තියනවා වැඩල් රෝගී ප්‍රමාණයකට හේතු වෙලා තියන්නේ මේ හුමාලය අල්ලන්න ගිහිල්ල කෝවිට හමුව අපි දකිනවා මේ ප්‍රතිකාරයක් හැතියටත් කෝවිඩ්ඩකෙන් වැලික ඉන්න කියලා මේ හුමාලය අල්ලනවාමහිතන්නෑ මේක කවරු අනුමත කන්න දෙයක් කියලා ඉදිරියට තමහ. අල්ලන්න ලාපුරත්තුවෙනවාන මනාරි සම් ප්‍රශාවකට ඒක බොහොම කල්පනාකාරිව කරන්න ඕන ොහොම නොසලිකිලිමත් භාවය නිසාතම මේ පිළිසුන් වෙලා තියෙන්න්නේ. අවශ්‍ය ප්‍රථමාධාරය ලබා නොදී නොයික්කු තාලේපන භාවිතා ගලා යන ජලේ මේ පිලිස්සුණු ප්‍රදේශය සිසිල් කරගන්නවා. ජතර මැනික් ව්‍යාපාරික කහපත්තේ ගුකගේ මැනිෙක් අතිපතේ ජනතාස ගුරකගේ මහතාද කොරුණා වෛරසය ආසාධනයවීමෙන් මියක ස්තිබෙනවා. කොළඹ පෞද්ගලිකරුහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යනවිට අසුහාය වනවීහි පසු වනා. රන අදධනවීමෙන් මියකිය ඌරුුවරගේ වන්නන්නේි ඇත්තන්ගේ බිරිඳවන උරුුවරගේ හින්මැනිකාගේ දේහේ පිළිබඳ අවසන් කටයුතු, මහිියංගනයේ ප්‍රාදේශෂහ ආධානාකාරේදී සෞඛේ මාර්ගෝපදේශවලට අනුව සිදු කරුණා. පොලිස් අරක්ෂාවයටතේ මහජනෞඛක පරික්ෂකවරන් ආධික්ෂණයෙන් දේ මහිියංගනයට රැගෙනඒමෙන් පසු, මහිියන්ගන මහජන සෞඛ්‍ය පරික්ෂකරන් වෙත භාර කරුණා.ඉන් පස්වායි ධදිවාසී චාරිත්‍රද සිදුකරමින් දේහේ පිළිබඳ අවසන් කටයුතු සිදු කරුණේ. මෙ අතර එන්නත් කරන වැඩසටහන රටපුරා සාර්ථකව ක්‍රියත්මක කරනවා. කොළමල් ගම්පහා කළුතර සහ ගල්ල දිිශ්‍රික්කවල වයිසවෞරුදු විස්සත් දිහත් අතර පිරිස්සඳහා එන්නත ලබාදීම අධාරම්භ කෙරුණා. රබයි සෞුතු හැට වැඩි පිරිස සහහා එන්නත ලබාදීමේ ජංගම සේවාවද අකණ්ඩව ක්‍ර්‍යත්මකයි එන්නත් කරන මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි පිරිස් සඳහා නිවෙස් වෙතම ගොස් එන්නත් ලබාදීමට සෞඛ්‍යංශ සහ යුදහමුදාව කටයුතු කරමින් සිනවා. ීණීතුොග සියලුම මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යපාරිකයන් මගින් දීප්‍යයක්ත්තුව බෙදාහරන්න කියලා අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරල්වරයා උපදෙස් ලබාදීලා තියෙනවා. ඊට අදාල කටයුතු ආර කොමසාරිස් දෙපාර්තමෙන්න්තුව හරහ දුකත හැකි බවයි එම කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරන්නේ. මෙ අතර සඟව ඇති සීනීතොග සොයා වැටලීම් අකණ්ඩග ක්‍රියාත්මකායි. මනිස් පරිබෝජනයට නුසදුසු සීනිතෝගයක් ගබඩා කරඇති බවට ලදතුරතුරමත විශෂකාය බලකාය සහ පාරිභෝකික සවා අධකාරියනි ල දහරින් වත්තල ප්‍රදේශය පැටලීමක් සිදු කළ.ඒදී වෙලඳ පොලට නිකුත් නොකර සඟවා තිබූ කෙලෝ පැහි සීනි කෝනේ දොස් දහස් පන්සේකටාසන්න ප්‍රමාණයක් ස්වාකින ති බෙනවා. එමෙන්ම එමස්ථානයේ තිබි සීනිදියකර පුරවන ලද පැණි බැරල් දෙසයදහ අටක්න ස්වාකැනනා. අතර දිවනේ සියෝලමෝ කුඩාහා මධිරිමාණ තුොගවෙලඳන්ට තමවශ්‍යතාවයන් ආහර කොමසාරිස් මගින් සිදුකරගත හැකි ැබින් එම දෙපර්තිමේන්තුව අමතන ලෙසයි අ්‍යවශ්‍යෙවා කොමසාරිස් ජෙනරල් කාරයාාලය සඳහන් කරන්නේ. ඊට අදාල තොරතුරු බිින්ුව එකයි එකයි තුනයි, හැට අටයි දාහතයි හැතැ නව යන දුරකතන අංකෙන් සහ බිඳුව එකයි එකයි දෙකයි, හතලස් තුනයි, හතලිස් දෙකයි අනු එක යන ෆැක්ස් අන්කෙන් ලබාගත හැකි. औවෂත න්‍යාමන අධිකාරයේ දත්ත පදතියේ දත්ත මැක අම සම්බන්ධයෙන් පරීක්ෂණයක් මෙවන විට අපාධ පරීක්ෂණ දිපර්තමේන්තුව ආරම්භක ඇති බව එම අධිකාරයේ සහපති වෛද්‍ය රස්සික විජයවන්ත මහතා පවසනවා. කොරෝනාා බරණ හෝ ඊට සම්බධ වෙනත් කරුණු මකාද ිමක්සිදුව නැති බවද ඒ මහතා අවධහරණය කරසිටියා. ලම්ම අවෂද වේඩිග මේ සිිස්ටම එකක සබන්ධව සෑහමිකට පත් ෙල න මොකද මේ ඩි නල් ේටහම අවශ්‍යය වනෝති ගන්න ක්‍රමයයක් තිබුණන තකොට ද විස්ස අපේ ද තම ත් සබන්ධ ප්‍ර්නයක් ඇතිුණේ මේක අඇතම මේ සි ම ක්ෂ ච ේම න ඒ ොටත්ේ වශෂද වේද දක් මේ යම්සි අඩු පාඩු තියරවා එක නිසා අපි මल ගත් හම තුව किම දත්යක් गाන්න වාවෙෙන් हो දත්යක් ැතිකිරීම වෙෙන් ऑनलाइन सिस्टम में එක ैनल सिस्टම එකටගන්න හම किसीම ද्याයක් करने प्य තුलරන්න අපිने ත් තුल කන්න ලංකා දීය මේ ල च सග තමයි මේ समක දත් තුलර තු කරන්න होගේ ऑर्जिनल डट ली කन को पියताම කට ඇතු කරන්න पड़ा දැම් තින ප්‍රශ්ने මේ අපටपක් සමග දैन පद होගේ इंजीनेियर තම අතීම नाග होगा पට පවස හැබැई එති දිනි හට ගිහිල්ල මේ එකත් කරදීමක් වුණාද නැද්ද කඩාගපල්ත්‍රියාවද කියන්න Cට ඉන්ස්ටේනෙන් බාදි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් ගැෙනයන දේශසාකතපචාර දුරකරවිින් අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ, මහතාට යුරෝපයේ ඉහළම ජාත්‍යන්තර සම්න්තනේ පළමු සැසිවාරය ආමන්ත්‍රනිිකිරීමට ඇරයුම් ලැබී ඇති බව විදේශ අමාත්‍යය මහාචාර Gල්ප රිස් මහතා පවසනවා ඒශී ලංකා පොජන පෙරමුණ අද පැවැත්වූ මාත්‍යසාකච්ඡාවට එක්වමින්. ඉතාලියයේ බොලොග්‍රා විශ්වවිද්‍යාලය තමයි මෙම සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සම්බන්ත්‍රණය පැවැත්වෙන්නේ ලබන සති අන්තයේ. ශ්‍රී ලංකාව සම්බාන්ධයෙන් යම්යම් බලවේග, දවේශ්‍රසාගතව ප්‍රචලිත කරන මිත්‍යාවන් දුරු කල්ලා. අපේ රටේ යථාර්ථය පිළිබඳ, නියමචිත්ත්‍රය යුරෝපයට ඉදිරිපත් කිරීමට, මේක ඉතාමත් සුදුසූ අවස්ථාවක් වන. ගරු මහින්ද රාජ පක්ෂ අග්‍රාමත්‍යතුමා හමුව නවස ඉතාලියයේ අග්‍රාමත්‍යය. මරෝ ග්‍රකි මැතිතුමා සමඟම. එවගේම? ඉතාලියයේ විදේශ අමාත්‍යය ලුීජී මයිෝ මැතිතුමා තමඟ සාකච්්‍රා පාත් ඊට අමතරවෙයි ශ්‍රී ලංකාවට විශේෂෙන් ප්‍රයෝජන වත්සාකච්ඡාව මයින්ද රාජපක්ෂ අගමැත්තුමා පවත්වනවා යුරෝපීය පාර්ලිමෙන්න්ටවේ සභාපති ඩේවිඩ් සසොලීනිී මැතුමාන් සමඟ ඒවගේම මයින්ද රාජපක්ෂ මැතිතුමාවා හමුවෙනවා ස්ලෝවේනිියාවේ ජනාධිපතිවරයා සමග. ඒන හහා සමානුපාතික නියෝජලයක්ක් සහිත මිශත්‍ර මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍ය බව මාචන එක්සත් පෙරමුණ පවසෙනවා. මැතිවරන සහ චන්ද විමසින් වියූහයේ නීතිරීතිවල ප්‍රතිසස් කරන හඳුනාගැනීමටත් එසම් හන්දේ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත්වන පාර්ලිමේන්තු විශෂකාරක සභාව හමුවේ සාක්ෂී ලබාදමෙනුයි මහචන එක්සත් පෙරමුණ මේ බව සඳහන් කලේ. පාර්ිමේන්තු මන්ත්‍රී තුර සංඛ්‍යාව දෙසේ විසි පහක් වියයුතු අතර ඉන් එකේ හතලයක් කොට්ටාස පදනමින් හැත්තවක් දිස්ත්‍රික පදනමය සහ ඉතිරි පහලොස්තනා ජාතික ලයිස්තවෙන් පත්ව යුතු බව එම පක්ෂ උපලේකම් රජච ත සිරජාක මහක කියයා. ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂේද කාරක සභභ හමුේ සාක්ෂී ලබා දුන්නා. ඔන් සඳහන් කළේ නබ මැතිවරන සංශෝධන තුළදී සියලු ජනවර්ගවල අරක්ෂාව තහවරු ව යුතු බවයි. සියට හැට පහක් කේවල ක්‍රමේටද සයටට තිස්පහක් සමානුපාතික ක්‍රමේටද මන්ත්‍රීවරුන් තොරගත යුතුබව එම පක්ෂය සඳහන් කලා. දේශවිමුක්ති ජනතාපක්ෂය කාරක සභව හමුේ සඳහන්් කළේ සුළු පක්ෂවල දේශපාලන නියෝචනය වඩා තහවරු විය ුතු බවයි. පාලිේතු ශෂකාරගක සහවයේ මීළඟ රැස්වීම හෙට දිනේදී පැවැත්වෙනවා ජනතාව අපහස්ථාවට පත් නොවන ආකාරයෙන් පිරෝත රත අලංකරණය සහ අමතර උපංග සභකිරීමට අවසර ලබාදීමේ ගැසට නිබෙදනය නිකුත් ක බව වච අවාත දිලුම් අමනග මත්ම ප්‍රකාශ කළා අපිට අප ලොකුම අභියෝග තමයි රිය අනතුරු ඉතාම බහුල කාලසීම තමයි මේ තේන්දති යරෙන අපිට සිද්ධපු. රියා අනතුරකට ඉවහල් විය හැකි. අලංකරණයක් හෝ මොඩිෆිේෂන් එකක් අපි මේකේ අවසරදීලන්න රියානොතුරුවලට ඉවහල් නොවෙන අනතුරක් වූ අවස්ථාවකදී. මගයාට එන් වඩා අනතුරක් නොවෙන අලංකරන කටයවුතුවල්ට අවසරදී තියන ඩිේන් තින රගන්න ටිකරගේ ද ොඩිකේන් මේ හැමෙකම ගැට්ට සඳහන් කරන්න බෑ එනිසා බැරිටික අපි සඳහන් කල තියනවා. තකොට අනිට්ි කිරීම හැකියාව තියෙනවා පුලුවන් සමහරක් ඒවාගේ සීමාවක් අවශ්‍යන. ඒ සීමම අවශ්‍ය වනය වගේ සීමාව කොපමණද කියනක්ත් අපි මේ ගැසට්නිවේදනය සහනර තියන. කොරෝුණ වසංගතය හමුුවේ ලක්වා සීන්ට හා ලෝවාසින්ටර්සෙත් පතා දිවනම අවරණමන පරිදි සර්වරාත්‍රික පරිතාණ ධර්මදේශනාවන්හා ආශිරවාද පූජාවන් ලබන නවනදාසිට පැත්වීමට කටිතියොදාතිබෙන බව පූජ්ජ වටිනාාපහ සෝමානදස්වාමන් වහසේ පවසනවා. රජ ප්‍රෘතිධපාර්මෙන්න්ටවේද සුම් තාක්ෂණන ස්තේ පැවති බාධ්‍යහමොකදේ උන්වහන්සේ මේ බව ක්‍යාසිටයා අද අපේරටේ පමණක් නෙවෙයි මුලු ලෝකයෙන් වෙලාගෙනති වෙන මේ කොරුණනා වසංගද තත්තේ හේතුකටගෙන මගිය සියලු දෙනාටම පින් අනමෝදන් කිරීම සඳහා. එවගේම විවිධ පීඩාවන්ට පත්වෙලා ඉන්න කෝඩි සංඛ්‍යාත ජනතාව දෙෙසා. ඒ ආසිර්වාදය පලකිරීමේ අරමුණ මේ මාසේ නමවෙනිදා ලංකාබේ පලාාත් නමේ මුල්කරගෙන. එවගේම දිස්ශ්‍රික විසි පහත් තුළ. සරෝරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවන් එකසිේ තිස්පාහක් පවන පවත්වනවා එවගේ අපේ පිරිවෙන්වල අනිකුත් පිරිවෙන්වල මහපිරිද්දේශනාව පාත්වනවා ස්ථාන හයිසිී පනහක පමණ එවගේම බෞද්ධ සීලමාතා අධ්‍යාපනහිතන් දහයක පමණ මේ මහපිරිද්දේශනාව පාත්වන්ඩ කටයත් සූදානම් කල් තියෙන. දුණු ආසිාවේ ප්‍රථමහා විශාලතම නිීක්ෂණ තාරකාවිද්‍යා තරගාාවලිය වන ස්ටාපාටි ශ්‍ර ලංකා තරකාලිය මෙවරත් අතිසාර්ථකව පවැතුනා. සස හ අටක් රාපයත්නම රගාවලිය කොළඹ ආන්ද විද්‍යලේ සහ මනුවර හම ාලිකාවිද්‍යල තරකවිද්‍යා සගම් එක් සන්ධාන කරනලබනවා වනේ ප සල් එකක් සයපනකට අික ං්‍යාව දරදරයන්ගේ සාගිත්්‍යයන රඟගාවලිය පැත් වනේ ම ම්රති වනේ ේ ද ප ත් රග ක් තු කරනු. ප්‍ර වතාවට ජාත්‍යන්ත්‍ර ශිෂ ප්‍රජාවට සභාගමීම අවකාශද මෙවරසල් සදිතිරීම විශේෂත්වයක්. මෙම තරගල ජග්‍රහය කලේ කොළම ද විද්‍යාල අයි දෙව ස්ථන ගල් ච්ම විද්‍යලයටත් තුන්වනස්ථනයේ කොල රජක විද්‍යාලයටත් හෙම වුණ. මෙව නැග එන හොමතාරකා විද්‍යා සගමලෙස ගල සංගමත්තා විද්‍යාල ේර පත් ව. ොඹ නන්ද විද්‍යාලයේ විදුහල්පති එස්සම් කීර්තිරත්න මහනුව මහායා බලිකා විද්‍යාලයේ විදුහල් පති එස්සේ ආදීරන හත්මහත්නගේ අධික්ෂණයටර්ටයේ තරගාවලිය පැවැත්වුණවා. කොවිද්සන්තය හමුවේ ඔවන් මේ ලක අභියෝගයක් වුණා. ඕවුන් නිවැස්සලට වී නවතාක්ෂණය ප්‍රෝමි කරගනිමින් මාර්ගගත ක්‍රමයට මෙම තරගාවලිය පැවැත්වීම තාසුවිශේෂී ජය්‍රහණයක්. ඇත්තටම මෙය ලොකු ආදර්ශයක් වෙනවා අනිත් පාසල්වල දියනයන්ටත්. භියෝග හමුන්ගේ නොසැලී වැඩකුරොත් අපිට කළ නොහැක් නොමැති බව. පර්කවිද්‍ය ශේත්‍රසේ සහිහ දකිට ශ්‍රීනක්ක්‍යය ශිෂපදාමට ඔවුන්ගේ අනාගනයට අඩිතාල්ම බොඩ්නක ගැනීමට අනිවාායම හැකාව ලැබුණ. තමන්ට අනාගතයේ පාරකවිද්‍ය ශේෂෝය සිහිනයක් තියෙනවා ඔවුන් ඔවුන්ගේ සිහිනයට ලඟවීමට මේ අනිවායම අත්වලක් කර ගනට ඇති. ස්ටාපාඩ දෙදහස් විසියක සස් පේ ශ්‍රී ලංකා. රන්ගාවලයට සම්බන්ධීමට නොහැකිවූ තරගාවිද්‍යයක්ල් ලෝඩි පාසල් අධ්‍යාපනය හදාරන අපගේ සහෝදර සහෝදරගට ඉදිරිවසරේදි තරගාවලෙ ලියාදිචියද තමන්ගේ දැනුමඋපමට්ට අන්කරගන්නට අපි ආරාධලංකරසිිය. නිශන්ති නවසේලන්තේ ඕක්ලන් නගරය හැර අනිෙකුත් ප්‍රදේශවලට පනවාතියන වසාදැම මේේ නේති ඉවත් කරන්න එරට අග්‍රාමාත යසිින්ට ආඩන් පියවර අරගෙන තියෙනවා. එත් එක්කම ඔස්ට්‍රලියාවෙන් දෛනිකවවාර්තාවන කරෝන ආසාධතනි සං්‍යාව එළමනි සතියේදී ඉහලගයක්වාර්තා කරහෙක් බවට රට සෝඛ්‍යංශ අනතුරු අඟවනවා. සමගින් පාප්‍ර දාහය ස්වාධීන පවෘති මින් නිමාවට පත්වනවා ප්‍රති විකාශය අනතුරුව විපරම විශේෂන්ගේ බලාපොරතුවන්න සුරාප්‍රියයක් ආයිබෝන්. නුමිහෙරි පානයේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියල කිව්ව විදිහටම ජීවිතය සදාාතනික ජොලියක් කරගත්ත අපේ කාලයේ සින්දුවේ ජනප්‍රියම සලකුණ තිබ ජිප්සිස් සුනිල් පෙරේරාත් කොරෝණාව අරන්ගියා. සුනිල් පෙරේරා කියයන්නේ ලංකාවේ සංගීතයේ වෙනම සලකුණක් වෙනම ලකුණක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරිවෙච්ච චරිතයක්. කියපු හැම සින්දුුවක් ඇතුළෙම අර්ථයයක්ගෙනාපු මි හෙක්. නිියක් කියෙලකිව්වාහම ජොලිය කියන එක ඇඟෙන්ම පෙන්නපු කෙනෙක්. ජෝතිපාලකෙන් පස්සේ ජනප්‍රිය කියනවාචනේ නියමාර්ථය පෙන්නපු ගායකය කවුද කිය ඇව්වෝ කිසිම විවාදයක් නෑ ඒ සුනිල් පෙරේරාමයි. ජිප්සි සුනිල් පෙරරක කියන්නේ වෙනමම කියවීමක් ගායකෙක් විතරක් නෙවෙයි මතවාදයකු තිබ්බ කෙනෙක්. සුනිල් පෙරේරාගේ මතවාද ගැන ප්‍රශ්නතියනක වෙනම කාරණයක් සුනිල්ට දේශපාලනයක් තිබ්බා වෙනමම දර්ශනයක් තිබා. සමාහරක් අයට දිරවන් නැති කටකුත් තිබ්බා කියන්න ඕනදේ වචනෙන් විතරක් නෙවෙයි සින්දුුවෙනුත් කිව්වා. ඒ තමයි සුනිල් පෙරේරා සලකුණ. ජිප්සිස් කියන්නේ සිංහල භාෂාවෙන් අයිකුන්ට කියයා කියන එක හැබැයි කණ්ඩායම් සංගීතයේ අයිකුන්ටකෙක් නොවෙච්ච සුනිල් පෙරේරා පටන් ගත්ත ජිප්සිස් කණ්ඩායමෙන්ම අවසන්කලා ඒක ලොකුල්ලකුණනාක්. ලොකුස් සලකුණක් තමන්ගේ සහෝතරයන්න එක් විතරක් නෙවේ අලුත් පරම්පරාවටත් කවුරුත් කතා කරන විදියට සුනිල් අයියා හැමවෙලාවෙම තැනක් දුන්නා. හැමවෙලාවෙම අලුත් කෙනෙක් කදන්න අලුත් වැඩක් කරා. ඒ තමයි සුනිල්ගේ හැටි. ුරුසය ෙල්ලෙල්ලගත්ත අට උග්‍රාගම්වාදියක් නොවෙච්ච ජිපසිස් සුනිල් හැමආගමකටම හැම ජාතියකටම හැම මිනිහෙකුටම කුලයක් මලයක් බලන්න ඇතුව ආදරය කලා වගේම විවේචනයක් තිබ්බා නම් අන්නඒකත් දෙපාරක්කිතන්න නැතුවම කෙලින්ම කියපු කරපු කොඳ කෙලින්තියාගත්ත මනුස්සේක්. පක්ෂයකට පාටකට ගැති නොවනත් සුනිල් පෙරේරා, සමහරක්විට සමහරක් දේශපාලන වේදිකාවනට අත්නැක්්ගා. හැබැයි මොන මති මතාන්තර තිබ්බත් මොන කතාකිව්වාත් සින්දු කියන සුනිල් පෙරේරාට කවුරුත් ආදරේ කලා. මොකද සින්දුව නැටවිල්ලක් කරපු අමුතුම තාලෙමින් හෙක් නිසා. කුරුමිටන් ගැන අහලතිබ්බාපිට කුරුමිට්ටෙක් ගෙනල්ලසිින්දුව කියලා ඒක ජනප්‍රිය කළෙත් සුනිල් පෙරේරාගේ ජිපසිඉස්ලා. නොනේ මගේ සුදු නෝනේ හරි වැඩ මෙමට වනේ කිය කියා. බිමත්කම සාධාරණීකරණය කරන්න සැමියට ඉඩක් ල බල දුන්නේත් මේ සුනිල් පෙරේරා. වැද්දාගේ පෙනනිච නැති පැත්ත පෙන්නලා ඕය ඔජයෙන් වැදි ජනතාවට අපේ ජනතාව සමීප කරන්නත් ජිප්සිස් සුනිල්ට පුළුවන්ඩුනාා. දේශපාලනයක් දේශපාලක අධහාත් හැමවෙලාවිම උපහසයෙන් බල පුස්සුනිල් පෙරේරා පැරතුනේ මන් නැති වුණෙන්මන්, පි ටනම් මොකදඉතින් කියලා දේශපාලකයාගේ ඇත්ත නැත්ත සිං්ඥෝරය කිය කියා හරියටම එලිකලා. ඒත් සුනිල්ගේ හැටි. කාපු බීපු හැමවෙලාවෙම කට්ටියක් සෙට්ටුනා නම් ජිප්සිස් සුනිල්ගේ සිින්දුුවක් හැම තැනදි මැහෙනවා. මේක හරියට එක කාලෙක පීචංගායකයක් කියලා, තුට්ුකටදාපු ජෝතිපාල වගේ. ජෝතිපාල කොච්චර පීච්චන් කියලකිව්වාත් මැරිල අවුරුදු ගානක් කියියාන් තවත් අවුරදු ගානක් යනකනුත්, ජෝතිපාලකපු සින්දුුත් ජෝතිපාලවත් අමතක කරන්නම බැහැ. ඒත් ජෝතිලකුණ. මේ සුනිල්ලකුණ. මොකද ජනප්‍රියයි කියන එකේ හිනි පෙත්තටම එච්චා ජෝතිපාලගිය මරණින් පස්සේ. හැබැයි අද යන්න මෙ යන්න කලින් ජිපසිස් සුනිල් පෙරේරා නොමැරුණු මිින්හියක් පවෙළලායිවරයි. මොකද පොඩියකාගින්ඳලා අසුව අනුව මහළු මිනිිය වෙනකම්ම සුනිල් පෙරේරාගේ සිින්දුවලට ආසයි. කොච්චර වයසුනාත් ජිප්සි සුනිල්ලාගේ සිින්දුුවක් ඇහෙද්දි ලෙඩෑන්දේ පනාදින කෙනෙකුගේ වුණාත් අතක් පයක් හෙල්ලෙනවා. මොකද ඒ හැම සින්දුවක් ඇතුළෙම නියම කික්කක් තිබුණ නිසා. ික්මච්වලද සුනිල් පෙරේරා පැවිලියන් එකේ හිටියත් නැතත් තරුවක් වුණා. මොකද සුමේරි පානේ පදමට ගහලඉන්න සෙට් එකට ජිප්සි සුනිල්ගේ සින්දු නැතුවම බැරිනිසා. එක එක කාලවලදි එක එක තාලෙ සින්දු ලියපු කියපු සුනිල් එක එක සිද්ධි නිසා එක එක කතා අහගත්ත කෙනෙක් වුණා. ඒත් සුනිල් පෙරරා කිසිම දෙකින් සැලුණු කෙනෙක් නෙවෙයි. මොකද සුනිල් කියන්නේ ජොලිම ජොලිච්චරිතයක් නිසා. ජීවිතේම ජොලියක් කරගත්ත සුනිල්ලයා, තමන්ගේ සහෝදරයන්ට විතරක් නෙවේ, දරුවන්ටත් සංගීතය යන්න ඕඩේ පාරහදල දුන්නා. යන්න ඕන තැනත් පෙන්නල දුන්නා. තවත් රොත්තකට යන්න ඕනෙ තැනත් කියලා දුන්නා. ඒ සුනිල්ගේ හැටි. රටේ එහළම රජතාන්ත්‍රිකයාගින්ඳලම විතරක් නෙවේ පෙටරාටවල ගොඩක් උන්දලපවා ජිපසි සුනිල් පෙරේරා කියන්නේ කෞුද කියලා හොඳ ටෝම දන්නවා. සුනිිල් අයාඒ තරමටම චනප්‍රිය චරිතයක්. දැන්නතින් මොනවකි වත් මොනවල්ලි වත් වැඩක් නැහෑැ. අපිත් එක්ක මතවාදයෙන් හැපුුණු එුුණට සිින්දුුවත් එක්ක කරට අතදාගෙන හිටපු හංගන්නේ හැන්ගෙන්න්නේ නැතුව අඩියක් පුඩියක් ගහපු බොරු සුචරිතයක් ඇගේ ගාගත්යේ නැති කියන්න ඕන දෙෙක් කෙලින්බ මූනටම කියලදාපු, කරන්න ඕනදේත් ස්ටේජ්ජක උඩදිම කරපු ඕනෑම විවේචනයකටත් මුහුණදුන්නු සුනිල් පෙරේරා කියල කියන්නේ එක පැත්තකින් ලිබර්ල්වාදියෙක්. ලිබල් සුනිල් ශ්‍රලාන් කිය සංගීතයට කරපු මෙහෙ නම් අදට නෙවෙයි හෙටටත් තවත් වටීවී. ඒ ලෝක ස්වභාවය මොකදඉන්නකොට වටිනාකමක් නැති ගොඩක් මනිසුන්ගේ වටිනාකම දැනෙන්නේ යන්නම ගියාට පස්සේ. ජෝතිපාලට පීචන් කියපු සුනිල් පෙරේරාවත් ඒ පීචන් ගොඩට දාන්න හදපු ගොඩක් උන්දලාටත් ඇඟ රත්තුනාම මතක් වෙන්නේ අර ජෝතිපාලවයි මේ සුනිල් පෙරේරවයි. ැයි අපිට නම් සුනිල් පෙරේරා කියන ගායකයා හැමදාම මතකේතියේ වී. මොකදාමතක නොවන සදාාථනික මතක ගොන්නක් සින්දු ගොන්නක් රට ඉතුරු කරලා තමයි සුනිල් පෙරේරා අද කොරෝණාවත් එක්කම යන්නගේ. තවත් කාලයක් හිටියා නම් තවත් අලුද්ධයක් කරන්න හොඳ ටෝම ශක්තිය තිබ්බ සුනිල් පෙරේරාට මෙහෙම වනේ ඇයි කියලා සුනිල් අයිය අදහපු දෙවියන්ගෙන් අහනවා. I don't knowෝවයි මෙහෙම වෙන්නේ ඇයි. අදත් පිටපත සුධර්මන් රදලිය ගොඩකින්.